මගහනේ අද බුදුහාමුදුරනේ මල් තියලා පාන් තියලා අර බුද්දිස්ට් එකේ එළවලු 32ක් තියලා දලදා මාලිගාවේ එළවලු 32ක් තියලා වඳිනවා. අද මේ ලංකාවේ හරි ලෝකේ හරි හිටියනම් එයාට වඳින්නේ නැහැ කවුරුවත්. එයා යනකොට බයයි. කවදා හරි චීනේ මාඕසේ තුන් කරා වගේ සමහරට මේ රට හදන්න හාමුදුරු මරන්නේ. මේ ලංකාවේ මිනිස්සුන්ට කොච්චර සල්ලි කරාද දන්නේ නැහැ මහත්තයෝ. මේක සල්ලි මේක ඇතුළේ කොච්චර ගණාවක් වැඩක් නැහැ. මේගොල්ලෝගේ මයින්ඩ් එක චේන්ජ් වෙන්නේ නැතුව. දැන් ගව ගහනවා ඕගොල්ලෝ අදහන බුදුහාමුදුරු ගැන. යාගාව තියෙන ආදරේද වෛරේද? එහෙනම් දරුවෝගෙන් දැන් දෙමාපියෙක් තරම් දරුවෙට ආදරය කරන කෙනෙක් නැහැනේ. ඒ වගේ වෛර කරන කෙනෙකුත් නැහැ අනිත් පැත්තට. හැබැයි ඒ දරුවෝ දෙමාපියන්ගෙන් වෙන් කළා බුදුහාමුදුරෝ වෙන් කරාද නැද්ද? ඒක හිතපපුවා තියෙන මනුස්සයට කරන්න පුළුවන්ද? මං අහන්නේ අද බුදුහාමුදුරනේ මේ මල් තියලා පහන් තියලා අර බුද්දිස්ට් එකේ එළවලු 32ක් තියලා දලදා මාලිගාවේ එළවලු 32ක් තියලා වඳිනවා. අද මේ ලංකාවේ හරි ලෝකේ හරි හිටියනම් එයාට වඳින්නේ නැහැ කවුරුවත්. එයා යනකොට බයයි. ඇයියේ? එයාගේ වචන ඇහුනාම දෙමාපියෝ ගෑණි මිනිහ අත්තරලා එනවා. එතකොට මං අහන්නේ හිතපපුවක් තියෙන මනුස්සයෙක්ට ඒක කරන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? කොහොමද බුදුහාමුදුරන්ට ඕගොල්ලන්ට කියන ආදරේ? බුදුහාමුදුරුවෝ ගාව ආදරෙත් නැහැ. බුදුහාමුදුරුවෝ ගාව වෛරයත් නැහැ. එයාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. දවසක් සුද්ධෝදන රජතුමා ඇවිල්ලා අහනවා, ඔහේ ගියාමයි මාලිගාව දාලා රජකම් කරන්න බෑයි කියලා. මම බොහොම අමාරුවෙන් හිත හදාගත්තා නන්ද ඉන්නවයි කියලා. ඊට පස්සේ රජකම කරන්න. ඊට පස්සේ ඌත් ඇවිල්ලා කුදලගෙන ගියා. මම බොහොම අමාරුවෙන් හිත හදාගත්තා දැන් රාහුල ඉන්නවයි කියලා. දැන් මොකද කරේ? ඒක චෝදනාවක් කරේ ගෞතම බුදුහාමුදුරන්ට. තාත්තා ඇවිල්ලා දැන් එයාකත් අරන් ගියා. දැන් මම කොහොම දිවසගෙන ඉන්නේ? මගේ රාජ්‍ය ඉවරයි, මගේ පෙළපත ඉවරයි. ඔහොම කරන්න එපා බුදුහාමුදුරුවනේ. ඔය කරන දේ වැරදි. එහෙමයි කිව්වේ. ඒයි මහරජා එහෙම කියන්නේ. මේකයි දෙමව්පියව හා දරුවන් අතර බැඳීම ඔයාට තේරෙන්නේ නැහැ. ඒක අපිට තේරෙන එක. මේ මස් විදගෙන, ලේ විදගෙන, ඇට විදගෙන ඇට මෙදුළු අස්සටම අපේ බැඳීම තියෙනවා දරුවන් එක්ක. ඒ නිසා එහෙම කරන්න එපා. දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ මහාන කරන්න එපා කියලා. එතන මං අහන්නේ එහෙනම් බුදුහාමුදුරු ඊට කලින් ඒක තේරිලාද නැද්ද? එයාට තේරිලා නැහැ. බුදුහාමුදුරුවෝ ඒක එහෙමනම් මං අද ඉඳලා එහෙම කරන්නම් කියලා. දැන් එතකොට කියන්නේ ඕගොල්ලෝ කොහොමද බුදුහාමුදුර ආදරේ විතරයි තියෙන්නේ කියලා? ඇත්තද එතකොට? ඒ කියන්නේ ඕගොල්ලොන්ට මේ බුදුහාමුදුරුව ගැන බොරු ඩේට් එකක් උගන්වලා තියෙන්නේ. ඒකේ ඕගොල්ලෝ ඒ ජීවමාන කාලයට ගියෝතින් මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ ඉන්නේ බුදුහාමුදුරුවන්ට වැඩිපුර ආදරය කරන පැත්තද වෛර කරන පැත්තද? වෛර කරන. මම තව එකට උදාහරණයක් කියන ඕගොල්ලෝ දන්න ඉතිහාසෙ. ගෞතම බුදුරජාණන් වහන්සේ අවසාන යනවා. ඒ කියන්නේ පරිනිර්වාණයට යනවා. පරිනිර්වාණයට යන පාරේදී උන්වහන්සේට වතුර දෙන්නේ නැහැ. මොනව දෙන්නේ නැද්ද? දැන් අද මෙච්චර මිනිස්සු පැන් තියනනේ. ඒ පැන් තියන්නේ එදා වතුර නොදීපු සාපේට. උන් ලංකාවේ ඉපදිලා. මෙච්චර කැම දෙන්නේ ඒකයි. බුදුහාමුදුරු පරිනිර්වාණයදී යනකොට මිනිස්සු ලිං වලට පිදුරු දානෝ. ලිං වලට ගොම දානෝ. ඇයි ඒ? ගෞතම බුදුහාමුදුරට වතුර දෙන්නේ නැහැ කියලා. මොකක්ද එයා කරපු වරද? මොකක්ද එයා කරපු වරද? මිනිස්සු මැරුවද? හොරකම් කරාද? මොකද්ද වරද? රජෙක්, ඒ බුදු කෙනෙක් වගේම රජෙක් ඒ පාරේ යන්නේ. ඒ රජෙක්ට වතුර දෙන්නේ නැහැ. බුදු කෙනෙක්ට වතුර දෙන්නේ නැහැ. ඇයි ඒ? බුදුහාමුදුරුවෝගේ බුදු බව මිනිස්සු පිළිගත්තේ නැහැ. ඕගොල්ලෝ මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ කියලා බලන්න. ඒකේ උන්වහන්සේගේ පරිනිර්වාණයට වතුර දෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මට පිපාසයි. මොකද්ද කියන්නේ? ආනන්ද මට ගොඩාක් වතුර තිබහයි. වතුර එකක් අරන් එන්න. එතකොට ගිහිල්ලා බලනොන ලිං වලයි පිදුරුයි ගොමයි. වතුර ගෙනියන්න බෑ. ඊට පස්සේ නදියක් තියෙන දූවල යන නදිය ගේන්න කරත්ත 500ක් ගිහලා නදිය මඩ වෙලා. බුදුහාඳුනයිල වතුර නැහැ. බුදුහාඳුන බුහාඳුනට ගේන්න වතුර නැහැ. ඔක්කොම මඩ ගොම තියෙන්නේ. අයිත් යන ආනන්ද මට වතුර ඕන. අයි යනකොට කුක්කුටා නදිය නිල් පැහැ ගැන්විලා තියෙනවලු. ඒකෙන් පාත්‍රයක් අරන් ගිහලා පොවනවලු. පයින්නේ ගිය අවසාන ගමන. ඒතර මං අහන්නේ ওই සිද්ධි මම කියෙව්වා විශ්ලේෂණය කරා මට තේරෙනවා මේ බුදුහාඳුනට මේ ඒ ගමේ ඒ යන ප්‍රදේශයේ මිනිස්සු කිසිම කෙනෙක් මොකක් කළා නැද්ද? ගෞරව කළා නැහැ. මොකද්ද කර වරද? වරද තමයි උන්වහන්සේ සත්‍යයේ පණිවිඩයේ ලෝ ජීවමාන කිරීම. ඊළඟට අපි ගත්තු ජේසුස් වහන්සේ. උන්වහන්සේගේ අවසානය හැමෝම දන්නවා. මොකද අවසානේ? මල් යහනාවක් තියලා එකගෙන ගියාද අවසානයේද? මොකද කරේ? කුරුසයට තියලා ගැහුවා. යා සත්‍යයේ පණිවිඩ කරුවෙක්. ඒ කියන්නේ මේ මම කියන කතාව ඒගොල්ලෝ එදා කිව්වා. මේක එකපාරට කාටවත් පිළිගන්න බෑ. මේක හරිම දරුණු. මේක ආදරයේ පණිවිඩයක් නෙවෙයි, මේක වෛරයේ පණිවිඩයක් නෙවෙයි. ගින්දරේ වතුරේ කවලංකල්ලේ වයින් ඔළුව පිච්චිලා ඵලයන් කියලා. මේකෙන් හරියට ගැහුවොත් ඔළුව ගිනි ගන්නවා.
ගිනි අරග ඉටවස වතුර වැටල නිවෙන. එනිසායි පනිවිඩ මිනිහෙක්ට එක බාර දරාගන්න බෑ. එනිසා මිනිස්සු ඉතරෝ මෙයා තමයි මිනිස්සුන්ගේ පරම සතුරා. මෙයාව ඉක්මනින් මේ ලෝකෙන් අයින් කරන්න ඕන. එකට කලින්ම මහන්සියෙන් කවුද? ඒක යන්නේ මේ සත්‍යයේ පණිවිඩ හරියට ජීවමාන කරොත් පූජකයෝ ඉක්මනට මහන්සි වෙනවා. පූජකයෝ කියන්නේ ඒ කාලේ ඒ රටේ සම්භාවනීය අය, මිනිසුන්ට බණ කියන අය, ඒගොල්ලෝ මහන්සි වෙනවා ඔහු මේ ලෝකෙන් අයින් කරන්න. එනිසා ඒ පූජකයෝ ඔක්කොම එකතු වෙලා ජේසුස් වහන්සේට පාලකයොත් එකතු කරගෙන මොකද්ද කරේ? මෙයා ඊව අයින් කරන්න කිව්වා. කුරුසෙට ඇණ ගහනකොට හොරු දෙන්නේ දෙපැත්තේ ගැහුවා මිනිස්සු. එයා ඒ වචන විශ්වාස කරන මිනිස්සු බණී කියලා. කවුරු බණී කියලාද? බොහොම සුළු පිරිසක් ඒ වචන විශ්වාස කරනවා නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ ඕගොල්ලොන්ට සත්‍යයේ පණිවිඩය ඕන නම් ඒක සුමීරි ලෙස බලාපොරොත්තු වෙන්න එපා. මොකක් ලෙස බලාපොරොත්තු වෙන්න එපාද? බොහොම නරක ලෙස බලාපොරොත්තු වෙන්නත් එපා. ওই දෙක එකතුවකින් සත්‍ය ඔබ ගාවට එනවා. එතකොට ඕගොල්ලෝ මේ පණිවිඩේ තේරුම් ගත්තොත් ඕගොල්ලොන්ට පුළුවන් මේ ලංකාවේ මිනිස්සු මොකද්ද සුඛිත මුදිත කරන්න. මේ ලංකාවේ මිනිස්සුන්ට කොච්චර සල්ලි ගෙනාවත් වැඩක් නැහැ මහත්තයෝ. මේක සල්ලි මේක ඇතුළ කොච්චර ගෙනාවත් වැඩක් නැහැ. මේගොල්ලොන්ගේ මයින්ඩ් එක චේන්ජ් වෙන්නේ නැතුව. මොකද කොච්චර සල්ලි තියුණත් මිනිස්සු සතුටු කරන්න බෑ. මනස වෙනස් වෙන. ඕගොල්ලෝ යුරෝපේ ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ අපි මේ මිනිස්සුන්ට වඩා හිතන ක්‍රමේ වෙනස්ද නැද්ද? එහෙ ගයක් හදන්නේ પરම්පරා තුරක් ජීවත් වෙන්න නෙවෙයි. ඒ ගයක් හදන්නේ අවුරුදු 20කට 30කට. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ පොළොවට බැඳිලාද නැද්ද? ඒගොල්ලෝ ඒ පොළොව දැඩිවල්ලාගෙන නැහැ. එක ගෙදරක මැරෙනකන් ඉන්නේ හරිම හදිස්සියෙන් කනේ. ඒගොල්ලෝ ඒ රට තුල යනවා. අපේ රටේ මිනිස්සු ඒ ඉඩම මැරෙනකන් යයිද ඒකේ? කොහේ ගියත් එතෙන්ට එනවා. ට්‍රිප් එකක් ගියා සිරිපාද ගියා ගෙදර යන්නේ කොයි වෙලාවද කියලා බලන්නේ නේද? ට්‍රිප් එක විඳින්න බෑ. ඒ කියන්නේ මේගොල්ලන්ට කොච්චර ඉඩම් දුන්නත් කොච්චර භෞතික දේවල් ගෙනත් දුන්නත් ඔයගොල්ලන්ට මේගොල්ලෝ සතුටු කරන්න බෑ. ඔයගොල්ලන්ට ඒව ගෙනත් දෙන්න ඕන. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒව කරන්න ඕන. ඒකම මේ රටේ ගොඩාක් මිනිස්සුන්ගේ මනස හිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. මොන ක්‍රමයද? ඒ කියන්නේ රටකට ඉස්සෙල්ලා දර්ශනයක් ඕන. ඒක පූජකයෝ කරන්න ඕන. ඒක පූජකයෝ කරන්නේ නැහැ. පූජකයෝ කරන්නේ ඕගොල්ලෝගේම දේශපාලනය. ඕගොල්ලන්ට වඩා ඒගොල්ලෝ දේශපාලනය කරනවා. මම ඒ කියන්නේ මම දේශපාලනය කරන්නේ නැහැ. මම ඒක දන්නේත් නැහැ. මම ඒ વિશે දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දේ කරා නම් අද ඕගොල්ලන්ට ගොඩක් ලේසි මේ රට පාලනය කරගන්න. ඒකත් ඒගොල්ලෝ ඒ දේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අනවශ්‍ය. ඕගොල්ලෝ කරන්න ඕන දේ ඕගොල්ලන්ට හරියට ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. ඔයාලටවත් අනිත් පක්ෂයටවත් අපේ රටේ පූජකයෝත් අපේ රටේ මාධ්‍යයත් ඒක කරන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? ඔගොල්ලෝ එතෙන්දි හිර වෙනවා ගිහිල්ලා. ඒ ඇයි? අපේ මේ ගොම් මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් නැහැ. හැබැයි යුරෝපේදී අපිට ගිහිල්ලා යුරෝපේ මිනිස්සුන්ට අපිට ඕන පාලනයට ඇඟිලි ගහන්න බෑ. අපිට ගිහිල්ලා ජපානේ පාලනයට ඇඟිලි ගහන්න බෑ. අපිට ඕන නම් ආධ්‍යාත්මික පණිවිඩය කියන්න පුළුවන්. මොකක් කියන්න පුළුවන්ද? මොකද මේ මිනිස්සු අපෙන් කවදාවත් මොකද්ද පාලනය බලාපොරොත්තු වෙන්නේ නැහැ. භික්ෂුවක් මිනිසුන් පාලනය නොකළ යුතුයි. ඒක තමයි ගෞතම බුදුහාමුදුරුව කියලා අවවාද කළ යුතුයි. මොකක් කළ යුතුයිද? මිනිස්සු පාලනය කරන්න ඕන කවුද? පාලකයෝ. ඒ පාලකයන්ගේ නීති රීති වලට භික්ෂුන් වහන්සේලා ඇඟිලි නොගැසිය යුතුයි. ඒක බුදුහාමුදුරුව කියපු එක. ඒ නීතියට භික්ෂුන්ද යටත් විය යුතුයි. අපේ රට එහෙමද? නැහැ. ඒ නිසා ඒක භික්ෂුන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. මම දැන් කන්නවශ්‍ය ලෙස මේගොල්ලෝ කරනවා. අවදාහන කවදාහරි චීනේ මාඕසේතුන් කරා වගේ සමහරට මේ රට හදන්න හාමුදුරුව මරන්න වෙනවා. ඇත්ත කතාව එක. ඒ කියන්නේ මාඕසේතුන් මැරුවේ ඒකයි. චීනේ හදන්න මාඕසේතුන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මාඕසේතුන් තීරණය කරා මුන් ඉන්නකම් මේ රට හදන්න බෑ කියලා. ඇත්ත ඒකයි උනේ. ඔයගොල්ලෝ චීන ඉතිහාසය කියවලා බලන්න. මම මේ රටේ ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු වෙනස් කරොත් මිනිස්සු වෙනස් වුණොත් ඩග්ගාල පූජක වෙනස් වෙනවා.